අද දවස හරිම විශේෂී දවසක් කියන කාරණාව ආරම්භයේදීත් මම ඔබට යාන්තමට වගේ මතක් කරා. අපිට අපේ කටයුතු වලින් විශේෂ දවස් බවට පත් කරගන්නත් පුළුවනි. හැබැයි ඒ වගේම ඉතිහාසයට ආපස්සට හැරිලා බලද්දිත් අද දවස හරි විශේෂ දවසක් කියලා ආපස්සට හැරිලා කියන්නට පුළුවනි. ඒ තමයි පළවෙනි දුම්රිය බදුල්ලට ගිහිල්ලා අදට හරියටම වසර 100ක් සම්පූර්ණ වෙනවා. මේ වසර 100 සම්පූර්ණ නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වනවයි කියලා අපි පහුගිය දවස්වල මුල් පිටුවෙන්ම සඳහන් කරා. ඉතින් අදට යෙදෙන මේ වසර 100 සම්පූර්ණ කිරීම බදුල්ලට කෝච්චිය ගිහිල්ලා එහා සම්බන්ධයෙන් වන උත්සවය සහ එහා සම්බන්ධයෙන් වන අලුත් ගුවා මේ කෝච්චි ගමන් මාර්ග වාර පිළිබඳව කතා කරන්නට චන්දන පුස්සවෙල ගිහින් ඉන්නවා කියලා ආරංචි වුණා. චන්දන ආයුබෝවන්, සුබ උදෑසනක්. මේ අවුරුදු 100ක දුම්රිය ගමනේ සැමරුම පිළිබඳව අලුත්ම වාර්තාව ඔබ කෙසේද යාවත් කාලීන කරන්නේ? ඔව් ආයිබන් දිනුෂා, සුබ උදෑසනක් දුන් හිඳ ඔඩිසි. ඉතින් ඔන්න අද අපි බදුල්ල බලා පිටත් වෙන අතරතුර තමයි මේ විදිහට සජීවී ලෙසින් සම්බන්ධ වන්නේ. මීට වසර 100කට කලින් දුම්රියක් ගියා බදුල්ලට. එහි අද වසර 100ක් සපිරීම නිමිත්තෙන් විශේෂ කටයුත්තක් සිදු කරන ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පහුගිය දවස්වලත් සඳහන් කරන්න ඕන දිනුෂා, අපි අපිට මතක ඇති අපි සීතාවක ඔඩිසි ගියා. විශේෂයෙන්ම මේ සංචාර කර්මාන්තය හරහා තමයි මේ කටයුත්ත සියල්ලම මේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන් සිදු කරන්නේ. අපි ඒ දුම්රියෙත් ගියා. ඉතින් අද අපිට බදුල්ලට යන අවස්ථාව උදා වුණා. අමාත්‍යතුමන් උදේ පාන්දරම උදෑසන 4:30 වගේ වෙනකොට මේ කොටුව දුම්රිය පොළට පැමිණේ. එතුමා බැලුවා මේ දුම්රිය වැඩ කටයුතු කොහොමද, ඒ විතරක් නෙමෙයි දැන් උත්සව සමයේනේ ජනතාව ගම්බිම් බලා යන්න ඕන, දුම්රිය බොහෝ පිරිසක් පාවිච්චි කරන මේ සියල්ල සොයා බලන්න ආපුලාවේ දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමන් ඇතුළු සියලු දෙනාත් එක්ක මාපුලාවේ අපි දැන් බදුල්ල යන අතරතුර ගරු අමාත්‍යතුමන් ඉන්නවා. එතුමා සුබ උදෑසනක් ඔබතුමාට. සුබ වේවා. කොහොමද? අපි හොඳින් ඉන්නවා. ඔබතුමා අපිව හොඳින් තියන තමයි මේ හැම දෙයක්ම කරන්නේ රටේ මගී ජනතාව වෙනුවෙන්. අද අපි බදුල්ලට යනවා, වසර 100ක් සම්පූර්ණ වෙනවා. මොකක්ද එමත්තුමා මෙහි විශේෂත්වය, මොන වගේ වැඩසටහනක්ද ඔබතුමා සංවිධානය කළේ අද දවසේ? දැන් මෙහි විශේෂත්වය තමයි පසුගිය කාල පරිච්ඡේදය තුළදී ඉතිහාසයේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ තිබුණේ මූදුබඩ ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා. ඒ කියන්නේ කඩුව, මේ බෙන්තොට ඒ පැත්තේ බූදු වෙරළ ආශ්‍රිතව තමයි සංචාරක ව්‍යාපාරය තිබුණේ. රට ඇතුළට සංචාරක ව්‍යාපාරයේ කන්ද උඩ රටට වැඩිපුර ගියේ ඇල්ල පදනම් කරගෙන. ඒ අවස්ථාවේදී අපි දුම්රිය දෙපාර්තමේන්තුව වශයෙන් කොළඹ සිට ඇල්ල ODC ආරම්භ කළා. ඒ ඉතාම ජනප්‍රිය සංචාරක ආකර්ෂණීය දුම්රිය බවට පරිවර්තනය වුණා. මාස ගාණක් යනතෙක් මේ දුම්රියේ ආසනයක් වෙන් කරගන්න බැරි තරමට ඒ ජනප්‍රිය වුණා. දේශීය විදේශීය වශයෙන් විශාල වශයෙන් විදේශ සංචාරකයන් මේ දුම්රිය සේවයේ වැළඳගත්තා. අන්තර්ජාල ඔස්සේ මේ පිළිබඳ විශාල ප්‍රචාරණයක් ලෝකෙ පුරා ලැබුණා. ඊට පස්සේ අද බ්‍රිතාන්‍යයන් විසින් දුම්රිය සේවයේ ආරම්භ කළා. බදුල්ලට ගමන් කළා අවුරුදු 100ක් පිරෙන දවසේ. බදුලු දිස්ත්‍රික්කය තුළ තියෙන ඉතාම වැදගත් දර්ශනීය ඓතිහාසික වශයෙන් විශාල කීර්තියක් උරුම කරගෙන තියෙන දුන්හිඳ දියැල්ල නමින් දුන්හිඳ ODC කියන මේ දුම්රිය අද සිට දවසක් හැර දවසක් ධාවනය ආරම්භ වෙනවා. ඒ කියන්නේ සෑම දිනකම වායු සමීකරණය කළ පළවෙනි පන්තියේ ආසන සහිතවත් දෙවැනි පන්තිය ආසන හා තුන්වැනි පන්තිය ආසන සහිත දුම්රියක් වශයෙන් උදෑසන 6:30ට කොළඹින් පිටත් වෙනවා. සිකුරාදා උදෑසන පිටත් වෙන දුම්රිය සෙනසුරාදාට ආපසු කොළඹ පැමිණෙනවා. ඉරිදට පිටත් වෙන දුම්රිය සඳුදාට ආපසු පැමිණෙනවා. ඊළඟට අඟහරු අතර පිටත් වෙන දුම්රිය බදාදාට ආපසු පැමිණෙනවා. බ්‍රහස්පතින්දා නිවාඩු දිනයක් සිකුරාදාට පිටත් වෙන දුම්රිය නැවත දවසක් කර දවසක් එක දවසක් යන්නත් ඊළඟ දවසේ එන්නත් පුළුවන් වෙන ආකාරයට මේ දුම්රිය දිනපතා ධාවනය කරනවා.
ඉඳන් ඔබට පුළුවන් දවසක් කර දවසක් මේ දුම්රිය බදුල්ලට යනවා දුන්හිඳ ඔඩිසි උදෑසන 6:30ට යන්නේ අමාත්‍යමන් ඉතාමත්ම හොඳින් හරි අපූර්වවට පැහැදිලි කළා අද ගිහිල්ලා අපිට හෙට එන්න පුළුවන් නාපහු කොළඹ ওই විදිහට තමයි මේ රටේ සංචාර කර්මාන්තය දැන් හොඳින් දියුණු වෙනවා රට යථාවත් වෙන මොහොතේ ඒ සියල්ල යථාවත් වෙන අතරතුර තමයි මේ කඩුත්ත සිදු කරන්නේ අමාත්‍යමන් දැන් අද දවසේ විශේෂ වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබෙනවා වසර 100ක් සපිරීම නිමිත්තෙන් අද මොකක්ද මේ කටයුත්ත අපි බදුල්ල ගිහිල්ලා මොන වගේ කටයුතු වලට සූදානම් වෙලා නැහැ මතුමා දැන් අපි ඊට අතිරේකව තව විශේෂත්වයක් වෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව මේ දුම්රිය මැදිරිවල වහලා ඉවත් කරලා දුම්රිය ඉංජිනේරුවරු හා කාර්මික ශිල්පී රත්මලාන වැඩපොලේ නව නැරඹුම් මැදිරි සහිත දුම්රියක් නිපදවලා තියෙනවා අපේ අය සෝදේශිකයෝ මේ ලීවලින් නැරඹුම් මැදිරි සහිතව වාඩි වෙලා ඡායාරූප ගන්න පුළුවන් ආකාරයට සකස් කරපු ගැලක්සි ඕඩි මේ ෂෝ කියලා ඒ දුම්රිය අපි ධාවනය කරවනවා බණ්ඩාරවිල සිට නිබෝදර දක්වා පැය දෙකකට වරක් ධාවනය කරවන්න බලාපොරොත්තු වෙනවා දිනපතාම එතකොට අර ඇල්ලට දෙබෝදරට බණ්ඩාරවිලට එන සංචාරකයන්ට මේ කෙටි දුර දිනපතාම තමගේ දරුවෝ වෙන සංචාරකයන් එක්ක එක තැනකට කොටු වෙලා ඉන්නේ නැතුව මේ ස්වභාව සෞන්දර්යය මොනවට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒකත් අලුත් දෙයක් ඒක සෑම දිනකම කීප වරක් ගමන් කරන්න පුළුවන් වෙයි මේ නියම ව්‍යාපෘතියක් ලෙස අපි මාස 3ක් විතර කරන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ අපි ඒ සඳහා විදේශ සභාගම් මෙහෙම ලෑස්ති වුණොත් මේ දීර්ඝ කාලීන බදුපදනම යටතේ අරගෙන අපිට වඩා වැඩි අපිට දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩි ආදායමක් දෙන්න. අපි එතකොට ඒ ඇයට දෙනවා. අපි සූදානම් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි ආදායමක් ගන්න ගමන්ම මගේ ජනතාවට පහසුවක් වන ආකාර මේ සියල්ල සපයන තමයි ගරු අමාත්‍යමන අභිප්‍රාය. අමාත්‍යමන් කෙටියෙන් සඳහන් කරන්න අද දවසේ මොන වගේ කටයුතු සංවිධානය කරලා තියෙන්නේ? අද දවසේ මේ දුම්රිය දෙක ධාවනයට එකතු වෙනවා. ඊට අතිරේකව තැපැල් දෙපාර්තමේන්තුව විසින් රුපියල් 25ක සමරු මුද්දරයක් නිකුත් කරනවා. ඊළඟට මේ නානුවේ සිට පැරණි ගල්ලඟුරු දුම්රියක් ධාවනය කරනවා. රාත්‍රී කාලයේදී සංස්කෘතික සද්දර්ශනයක් පැවැත්වෙනවා. මේ වගේ මේ මං හිතන මේ අවුරුදු 100 පිරෙන අවස්ථාවේදී බොහෝ මතක සටහන් ඉතිරි වෙන වැඩ කටයුතු රාශියක් කරන්න දුම්රිය දෙපාර්තමේන්තුව උනන්දුවෙන් කටයුතු කරලා තියෙනවා. බොහොම ස්තුතියි ගරු අමාත්‍යමනි මසක සටහන් රාශියක් ඉදිරි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ වසර 100ක් වෙන බ්‍රිතාන්‍යයෙන් මේ දුම්රිය බදුල්ලට ගිහිල්ලා අපිත් එතන වසර 100ක් සපිරීම නිමිත්තෙන් බදුල්ලට යනවා ගරු අමාත්‍යමන් ඇතුළු පිරිස අපි බදුල්ලට ගිහිල්ලා දිනුෂා බදුල්ලෙත් වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙනවා අද මුල් පිටුවෙන් ඒ තොරතුරු ගෙන එන්න බැරි නම් අපි හෙට දවසේ ඒ තොරතුරු බදුල්ලේ සිටගෙන මේ අරමුණ දිනුෂා ඔබට සම්බන්ධතාවය ලබා දෙනවා අපි යලිත් බදුල්ලේදී මුණ ගැහෙමු පරිස්සමෙන් යන්න වටපිට බලන ගමන්ම සඳහන් කරපු තොරතුරු අතර වාරයේදී ඉදිරියේදී මේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකීන්ට හරි අපූරු දුම්රිය ගමන් වාර ගණනාවක් අපිට ලැබෙනවයි කියන කාරණාව එහිදී දැනගන්නට ලැබුණා යටත් විජිත සමයේදී තමයි මේ දුම්රිය මාර්ග තැනීම ආරම්භ කෙරුණේ බදුල්ලට කෝච්චයක් ගිහිල්ලා අවුරුදු 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තමයි මේ අද දවසේදී ඔය සුවිශේෂී ගමන් කටයුතු සිද්ධ වෙන්නේ